අපි තමයි වේගා ඉනොවේෂන් කියන්නේ සවුත් ඒෂියාවේම පළවෙනි සුපර් ඉලෙක්ට්‍රික් කාර් එක නිෂ්පාදනය කරපු අපේ කම්පැනිය තමයි. ලංකාවේ හැමතැනම අපේ චාර්ජර්ස් තියෙනවා. per charge එකට කිලෝමීටර් 120ක් විතර දුවන්න පුළුවන්. මේක විනාඩි 20න් අපිට charge කරගන්න පුළුවන්. මේකේ ඕගලන්ට රුපියල් 4 ගානක් තමයි ඒක වෙන්නේ. මාසෙකට 3 දවස් කෙනෙක්ගේ 60,000ක් විතර ඉතුරු කරගන්න පුළුවන්. මේකේ 7 kilo බැටරි එකක් තියෙනවා. ඒක අපි මේ වොරන්ටි තියෙනවා. full charge කරාන් පස්සේ අපිට 120 km යන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි නෙළුම් කුලණ විවෘත කරපු අවස්ථාවට තමයි දැන් සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මේ අවස්ථාවේ අපිට සම්බන්ධ වෙනවා කෝට්ජෙන් ආයතනය නියෝජනය කරමින් ලංකාවේ වෙළඳපළට හඳුන්වා දී තිබෙනවා විදුලියෙන් පමණක් ධාවනය වන ත්‍රිරෝධ රථයක්. ඉතින් අපි මේ සම්බන්ධව වැඩිදුර විස්තර කතා කිරීම සඳහා කෝට්ජෙන් ආයතනය නියෝජනය කරමින් මේ අවස්ථාවේ සිටින රොබර්ට් මහත්මයාගෙන් මේ සම්බන්ධව අපි විමසලා බලමු මොන වගේ තත්ත්වයක්ද මේ ත්‍රිරෝධ රථය ලංකාවේ වෙළඳපළට දක්වන දායකත්වය කියලා. Thank you. මම කෝජන ආයතනය ඇතුලේ කිව්වා වගේ මම රෙප්‍රසෙන්ට් කරනවා. අපි අවිල්ල ඇත්තටම මේ ත්‍රිවිල්ලේම ත්‍රිරෝදේහෙම අපි කන්වර්ට් කරලා තිනවා දැනට. අපේ දැන් කන්වර්ට් කරලා දෙකක් විතර අපි කන්වර්ට් කරලා තින්නේ. ඒ කන්වර්ෂන් එක අවිල්ල ඒ කියන්නේ සාමාන්‍යයෙන් per charge අපි per charge එකට කිලෝමීටර් 120ක් විතර දුවන්න පුළුවන්. ඊට අමතරව ස්පීඩ් ලිමිට් එකත් අපි 55 වගේ කරලා තිනවා. මේකේ 7 kilo බැටරි එකක් තිනවා. ඒක අපි මේ වොරන්ටි තිනවා. ඊට අමතරව මේක අපි ඒ විතරක් නෙමෙයි අපි අයි කියන්නේ ලංකාවේ හැමතැනම අපේ චාර්ජර්ස් තියෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිවිල් ත්‍රිරෝදේක චාර්ජ් කරගන්න පුළුවන් අපේ කොමඩ් අපි ඩිප්ලොයි කරලා තියෙනවා 300 චාර්ජර්ස් විතර අයිලන්ඩ් වයි. අපි ෆාස්ට් චාර්ජ් එකක් තියෙනවා. ඊට අමතරව L2 කමර්ෂල් චාර්ජ් එකක් තියෙනවා. හෝම් චාර්ජ් කියලා එකක් තියෙනවා. මේ තුනෙන්ම මේව ටික චාර්ජ් කරගන්න පුළුවන්. ඊට අමතරව තමයි අපි තමයි වේගා ඉනොවේෂන් කියන්නේ කියන්නේ සවුත් ඒෂියාවේම පළවෙනි සුපර් ඉලෙක්ට්‍රික් කාර් එක නිෂ්පාදනය කරපු අපේ කම්පැනිය තමයි. ඊට අමතරව අපේ තව එකක් එනවා මේ අපිම නිෂ්පාදනය කරන ETX කියලා ත්‍රිරෝදය. ඒකේ ඔප්ෂන් ඇටියට ඕගලන්ට දෙන්න පුළුවන්. ඒ කියන්නේ සෝලා පැනල් සෝලාත් එක්ක දුවන සෝලා පැනල් එක උඩ තිනවා. ඒ අමතරව පැසෙන්ජර් ඇටියට යූස් කරගන්න පුළුවන්. ඒකේ AC තිනවා. ඒ ඔප්ෂනල් එකට දෙන්න පුළුවන්. ඊට අමතරව තමයි දැන් අපේ සාමාන්‍ය ත්‍රිරෝදයකේ හැවිල්ලා ලෝඩ් කරන්න බෑ. ඒ කියන්නේ ලෝඩින් බඩු දාන්න බෑනේ. නමුත් මේකේ ඇවිල්ලා 32 inches color TV එකක් එහෙම බසන්න පුළුවන්. ඒ කියන්නේ සීට් එක නවලා ඕනතරම් ලෝඩ් එක ගන්න පුළුවන්. ඊට අමතරව තමයි අපි ටෙස්ට් කරලා තියෙනවා මේක ඇවිල්ලා කඳුන් ඒ කියන්නේ නුවර පැත්තේ මේ ඔක්කොම කඳු එහෙම ගන්න පුළුවන්. හොඳයි. ඉතින් ඒ වගේම තමයි අපිට හඳුනා ගන්න ලැබෙනවා මේ ත්‍රිරෝද රථය පැය කීයක් charge කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේක charge කරන්න කොච්චර cost එකක් යනවද? කිලෝමීටරයකට රුපියල් 4ක් වගේ ගාණක් තමයි මම හිතන්නේ දැනගන්න ලැබුණ ආරංචි මාර්ග අනුව. ඒ කියන්නේ මේ කිලෝ ඒ කියන්නේ fast charger එකකින් පුළුවන් මේක විනාඩි 20න් අපිට charge කරගන්න පුළුවන්. ඒ කියන්නේ L2 commercial charger එකකින් පුළුවන් පැයක ආමාරයක් ඇතුළේ මේක මේ charge කරගන්න පුළුවන්. හෝම් චාර්ජර් එකක් නම් තමුන්ගේ පර්සනල් එකක් නම් කොහොම හරි පැය 3ක් පැය 4ක් යනවා. ඒක චාර්ජ් කරගන්න. ඊට අමතරව තමයි මේකේ විශේෂ දෙයක් තියෙනවා. උගල දන්නවත් මේ ත්‍රිරෝදයේකේ කිලෝමීටර් එකට ඒ කියන්නේ ලීටර් එකට 22ක් 24 අතර ගානක් යනවා. නමුත් මේකේ ඕගලන්ට රුපියල් 4 ගානක් තමයි ඒක මේ වෙන්නේ. රුපියල් 4යි වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මාසෙකට ත්‍රිරෝදයේ කෙනෙක්ගේ 8000ක් විතර මේ ඉතුරු කරගන්න පුළුවන්. එක්වරක් චාර්ජ් කරාට පස්සේ කිලෝමීටර් කීයක් ධාවනය කරන්න පුළුවන්ද? එක චාර්ජ් කරාම ඒ කියන්නේ ෆුල් චාර්ජ් කරාම පස්සේ අපිට 100යි 120 කිලෝමීටර්ස් යන්න පුළුවන් චාර්ජ් කරලා. හොඳයි. ඉතින් අන්න ඒ වගේ තමයි ලංකාවේ වෙළඳපළට වේගා ඉනොවේෂන් එකතු වෙලා කෝට්ජෙන් ආයතනය මගින් නිෂ්පාදනය කරන ලද මේ ත්‍රිරෝද රථය අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ලංකාවේ වෙළඳපළ තුළ ඉදිරියේදී ඉතා විශාල වශයෙන් අඩු වියදමකින් ත්‍රිවිල් එකකින් ගමනක් යන්න පාරිභෝගික ඔබ සැමට අවස්ථාව තියෙනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙන ඔබ සමු ගන්නවා. ඔබට සුබ දවසක්.